76 වැනි ජාතික නිදහස් දින සැමරුමේ පළමු පෙරපුහුණුවීම් කටයුතු ගාලු මෝදොරදී ආරම්භ වූයේ ආරක්ෂක අංශද ඇතුළුව ඊට සහභාගී වන පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන්. මෙතර පෙර පුහුණු වීම වල නිරත යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ පැරෂුට් බටයින් සිව් දෙනෙකු පැරෂුට් පැටලීම හේතුවෙන් අනතුරට ලක් වුණා. අදාළ සිදුවීම් අප වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසයි. කවුරුත් දැක්කේ නැද්ද? අන්න ඕ මයි ගෝ. අරු අල්ලන් ඉන්නේ නෑ දෙන්න එකට මේ අයියෝ අයියෝ අඩෝ වැටුණා බං එවුන්ගේ කවුරුත් දැක්කේ නැද්ද? ගාලු මෝදර පිටියට ඇද වැටුණු සෙබලා යුද හමුදා සාමාජිකයෙකු වන අතර ඒ ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක් මතට ඇද වැටී තිබුණේ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනෙක්. අදාළ පෙරහුරුවේදී පැරෂුට් බටයින් අඩි 8000ක් සහ 10000ක් ඉහළ අහසේ සිට බිමට පතිතවන අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. මෙහිදී තුවාල ලැබූ පැරෂුට් බටයින් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගැනුණා. අනතුරට පත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර අනෙක් දෙදෙනා ඇතුළත් කෙරුණේ යුද හමුදා රෝහලටයි. පැරෂුට් පුහුණු වීම වලදී අනතුර ලක් වෙච්ච හමුදා සමාජිකයන් දෙදෙනෙකු හදිසි අනතුරු රාශියට ඇතුළත් කරා. ඔවුන්ට බරපතල තුවාල කිසිවක් නැහැ. දැන්ට ඔවුන් අපගේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන්ගේ පාදවලට සිදු සුළු තුවාල තමයි තියෙන්නේ. බොහෝ විට ඉතාම කෙටි කාලෙක සබාට හෙට උදේ වෙනකොට අපිට මේ කටිව ඩිස්චාර්ජ් කරන්න පුළුවන් වෙයි. මේ අතර අනතුරින් තුවාල ලබා නාරායෙන් පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන යුද හමුදා බටයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පාදයද අස්ථි විඳීමකට ලක්ව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා පැවසුවා. මින් පෙරත් පැරෂුට් සංදර්ශන රසකට සහභාගී වූ පළපුරුදු බටයින් සිව් දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවත් මෙම සිද්ධියෙන් නිදහස් දින උත්සවයේ පැරෂුට් සංදර්ශනයට කිසිදු බාධාවක් එල්ල වී නැති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග්‍රූප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා පැවසුවේ නොසිතූ සුළං තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.